වැඩක් නෑම තියෙනවා. මේ සිස්ටම් එක තේරුම් ගන්න. නිකන් ඉඳලා බෑ බෑ මේක. නිකන් ඉඳලා බෑ. සම්මුති ප්‍රඥාව අවදි වෙන්න ඕන මේ වගේ තැන්වල. නැත්තම් සම්මුති මේක කරගන්න බෑ නෑ. ඕම ලේසි දෙයක් තියෙන්නේ. ඕම සියුම්මයි අල්ලන්න තියෙන්නේ. තමුන්ගේ සකස් වෙන සිත තුළ ඒ සිද්ධ වෙන સિદ્ધාන්තය බොහොම සියුම් ලෙස අල්ලන්න ඕනේ. දකින්න ඕනේ. වරපතල වෙලා දකින්න බෑ. ඒ වගේම මේ මම කියන විදියටම අල්ලන්න උත්සාහ කරන්න. අපෝ මෑණියෝ මේකේ වැඩකාරය. එන්නද ඒකෙම එහෙම කරොත් ඔයගලන්ට මේකේ ගොඩ යන්න පුළුවන්. මේකයි කියන්නේ. මේ සිතේම ඉඳ දෙන්නේ නැහැ. මම ඒක දැක්කා. ඔයාලා සිතට ආදරය කළොතේ ඔයගලන්ට ඒ සිලුම් තැන අල්ලන්න බැරි වෙනවා. මේකයි. ඔයගොල්ලෝ ලාමකයි. ලාමකයිද? පපු නෑ හැන්නු දන්නේ අපේ වැඩ. පැණි දන්නේ අපි මේ විවාහය හුරතල් මේ පොඩි අය කියලා නෑ. කට කය ගාටික රට කාපු අය එහෙමද රට කෑව කියන්නේ ඉතින් මේක තමයි කකා හිටියේ රටක් නෙමෙයි හිත කකා හිටියේ හරි විතර බැලුවා එහෙම තේරෙන්නත් ලේසිද දැන් අවබෝධ කරගන්න පුළුවන්ද මොකද්ද අවබෝධ කරන්නේ අවබෝධ කරනවා කියන්නේ මොකද්ද මොකද්ද අවබෝධ කරනවා කියන්නේ කියන්න අවබෝධ කරනවා මම මේ අපිලාම කියන සිත අවබෝධ කරන්න අවබෝධ කරන්න අවබෝධ කරන්න මොකද්ද ඈ සිත තේරුම් ගන්න එක. සකස් වෙන සිත තේරුම් ගන්න එක. අරමුණු තේරුම් ගන්න බෑනේ. හා අම්මා කියලා. දැන් අවබෝධ කරන්නේ අම්මද? ඒ සිත සකස් වෙලා අම්මෙක් හදලා දුකක් ඇති කරලා ඒකට බැඳීමක් ඇති කරලා ඒ හදන ලෝකය අවබෝධ කරන්නේ. තේරුම් ගන්න කියන්නේ මෙහෙම සකස් වීමක් හැරෙන්න චින්තන ලෝකෙකින් අපිට මේ ලෝකය 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 කිව්වට තියෙන එකම ලෝකය මේ ඇතුලේ ලෝකය විතරයි. හැබැයි මේ ඇතුලේ ලෝකය තියෙන මාතෘකාව වැරදි තැනකට යන්න එපා. මේකේ මොකෙක්වත් නැණී කියන තැන ඉන්න එපා. මේක සකස් වෙන එකක් සකස් වීම නතර කරේ නැත්නම් අපි නිවන් දැක්කේ නැත්නම් අපිට අනන්ත සසරේ දුක්බර ස්වභාවයන් වලට මුහුණ දෙමින් දිගටම යන්න වෙනවා කියන එක මතක තියාගන්න. නිවන් දැක්කොත් විතරයි මේකෙ මොකෙක්වත් නැති වෙලා නැත්තටම නැති වෙලා යන්නේ. නිවන් දැක්කේ නැතුව මේ නිකන් ඉඳලා නිවන් දැක්කත් නොදැක්කත් මේකෙ මොකෙක්වත් නැහැ ආයෙත් ඉපදෙන්න නැහැ කිව්වොත් පායනකයි. දෙන්න. එහෙම අදහස් වලටත් යන්න පුළුවන්. දෙන්න. ඒව වැරදි. හේතුඵල ධර්මයක් අපි මේ අවබෝධ කරන්නේ ආ. මම ගොඩ නැගෙන හැටි අවබෝධ කරන්නේ ආ. මමත්වයක් හැදෙන හැටි අවබෝධ කරන්නේ ආ. මම ඉන්නවා කි නෑ කියන එක නෙමෙයි මම ඉන්න හැටි අවබෝධ කරන්නයි මේ යන්නේ. ඒක අවබෝධ කරොත් විතරයි මේ මමත්වයේ කියන එකෙන් මේ මම කියන ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. හරිද තේරුම් ගන්න. හරිද? මේ මොකද වැරදි වැරදි ඒව ගොඩ එන්න පුළුවන්. ඒ විදිහට. දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්නත් පුළුවන්. තියෙනවද ප්‍රශ්න? මහා බාරට හිතන්න එපා. ඕම සහැල්ලුවෙන් හිතන්න. අර රෙකෝඩින් ගන්න එපා. අතීතය ගන්න එපා. වර්තමානය තුල ඉන්න. අතීතයේ එන ආව ගමන්ම දකින්න. එන්නේ
කියනද සෝවාන් වෙන්න පුළුවන්? සෝවාන් වෙන්න බැරි අය ඔයගලන්ට? ඔයගලන් සෝවාන් වෙනවා කියන එක මොන විදිහකද ඔයගලන් අර්ථකථනය කරන්න කිව්වොත් කියන්නේ? සෝවාන් වෙනවා මොකද්ද? දැන් ඔයගොල්ලෝ සෝවාන් වෙන්න නේ හදන්නේ. දැන් ඔයගොල්ලන් සෝවාන් නැද්ද? සෝවාන් වෙලා නැද්ද? තේ සෝවාන් වෙලාද නැද්ද කියලා කොහොමද හොයන්නේ? කොහොමද හොයාගන්නේ? දන්නේ සෝවාන් වෙලා දන්නේ කොහොමද හොයාගන්නේ? කොහොමද හොයාගන්නේ? ඒක වදන්නේ නැතු කොහෙද සෝවන්නේ? දැන් වෙලාද? වෙලාද? නෑ. ආ නෑ කියලා දැනගත්තේ කොහමද? ඈ? ඈ? කියන්නේ නෑ. එහෙම නැහැ නේද? කොහොමද දැනගත්තේ සෝවන් වෙලා නෑ කියලා? තේරෙනවා ඒක නේද? ඕලාරිකයි. හැබැයි ඉතින් සෝවාන් වුණාම මොකද්ද කියලා දන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඉතින් කෙලස් එක ඉන්න එක තමයි සෝවාන් කියලා පිළිගන්නවද නැද්ද? ඔතන තමයි සෝවාන්, අමුතුවෙන් සෝවාන් වෙන්න දෙයක් නැහැ කිව්වොත් ඔය සිත ඒක පිළිගන්නවද නැද්ද? ඇයි ඒ? දැන් හරි වටන්න අඳුරු කිව්වනේ. දැන් නම් හරි 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 මේකට තමයි සෝවාන් කියන්නේ. ඒ උලා වෙනවද නැද්ද? එන්නවා. ඒකයි මේක බලන්නක. සෝවාන් නම් සතර අපායට වැටෙන විදිහේ ඕලාරික කෙලස් එන්නේ නැහැ. බුන් කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. හැම විලාම මේ 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 දාහෙන් පෙලි පෙලි ඉන්නේ නැහැ. හැම වෙලාවෙම මම නැගිටින්නේ නැහැ. මමම කරන්න ඕන කියන එකක් නැහැ. හැම එකටම උත්තර දෙන්නේ නැහැ. ඒ කියන්නේ අනු ගෙදර අනිත් දෙන්නේ කතා කරගෙන හිටියද ඒකට පණින්නේ නැහැ. කුසියේ හිටියත් පණිනවන එකටනේ. එහෙම පණින්නේ නැහැ. මොකද සෝවාන් වෙලා නම් දැන් ඔය ඕය ඔය ටිකෙන් එකක් හරි තිබුණොත් හිතේ සෝවාන් කියලා නේ. නෑ ඉතින් ටිකක් මාර්ගෙට ඇවිල්ලා පණින් නැත්තා. කුසියේ ඉඳන් ඕවට උත්තර දෙන්නේ කුගේ කතාවට කුසියේ ඉඳන් උත්තර දෙන්න නැත්තා. ටිකක් ටික වෙලා හිත ලකින්න. ඉතින් එහෙම ටික ටික තමයි ඉක්මන්නේ. මහා විශාලයට ඉක්මන්නේ නැහැ. දැන් ඕන කෙනෙක් අර කොහොමද දන්නේ යා සෝවාන්ද කියලා? අපි දන්නවද සෝවාන්ද කියලා? අනිත් කෙනෙකුගේ කකුල යන්න බෑ කොහොමද? තමුගේක විතරේ හොයන්න පුළුවන්. ඒ කොහොමද තමුගේ කෙලස් වල ස්වභාවය දැකීමේ හැකියාව? ඒ ඥානය තිබ්බොත් තමයි තමුට ඒක හොයාගන්න පුළුවන්. ඒ ඥානය වැඩෙන්නේ මේ විදිහට විදර්ශනා කරොත් විතරයි. කෙලස් දුරු වෙන්නයි තමුගේ ප්‍රඥාව මතු වෙන්නේ. නැතුව මතු කරගන්න බෑ. කෙලස් දුරු වෙන්න ඕන. එතකොට තමයි ප්‍රඥාව නැගිටින්නේ. එතකොට ඕගොල්ලෝ දැන් ඉන්නේ කෙලස් එක්ක, කෙලස් නින්නේ. අන්න අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන විද. මම කැමති නෑ ඔය වචන කියන්න. ඊට පස්සේ ඔය ලිස්ට් එක අල්ලගන්න. අන්න හරි. දැන් තමයි මෙනු වැටුනේ. ඒ මොන්නේ පහ තමයි මේ ලෝභ දේශ මොහ. කැලස් හිතේ ඇතුලේ නෝය ඔක්කොම කුලප්පු 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 හොඳ දෙයක් නේ. කුලප්පුව සසරට දැන් කතා නොකර හිටියයි කියලා ඔයගොල්ලෝ මේ මේ හරි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔගලගේ බුරුපුරා එනවා ඇති ඇතුලේ. එහෙමද නැද්ද? මට කිව්වනම් මං උත්තර කියනවා මෑණියෝ. ඔය අනිශ්චයද? එහෙමද නැද්ද?
මේක හරි ලේසි හොයන්න නිවන් දකින්න එක. නිවන් රහතෙක් ළඟට ආවොත් අපුට මේ මේ පුළුවන් මේ 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 සිල්වත් වෙන්න එක මොහොතින්. වෙන කොහේ පාසල් ගියත් මුළු අවුරුදු 55ක් ජීවත් වුණා නම් 55ම පාසල් ගිහිල්ලා සිල් රැක්කත් රකින්න බැරි සීලෙ මම මෙතනදී රකිනවා. ඒතකොට හිතන් ඇති මෑණියෝ දිනුවා කියලා මම මේ ඇතුලෙන් දෙන්නම් පුළුවන් වෙලාවක දෙන්න. මම මේ දැන් මෙතන ඉවසලා ඉන්නේ නිකන් අර හරි නෑනේ මිනිස්සුන්ට. දැන් මෙයා කියවෙනවද නැද්ද ඒක? මෙයායි කියවන්නේ. මම මෙතන දිනීශද්දව හිටියට දැන් වගේ හැටි. මෙයා කියන්නේ. මෙයා කියන බව දැනගත්තොත් ඔයාලට සැනසීමක් නේද ඒක? ඔයාලා සංඥාවෙන් දෙති මතු වෙනව නේද? මෙයානේ කිව්වේ මෙයා කරාම ජරා යක මෙයා තමයි නැති කරන්න ඕනේ. එයා ඒ ස්වභාවය ගැන තමුන්ට ඒ ස්වභාවයේ ඉන්න කැමැත්තක් නෑ නේද එතකොට? ඒ දන්නෝනේ මෙයා කියන්නේ. අතනදි දන්නේ නෑනේ වංශලේදී. මෙයා යවදි වෙන්නේ කියලා නේද? පොත් බෙදනවා නම් පොරව කාලා ගන්නවද නැද්ද? ඊට පස්සේ මල්ල දාලා. ඕම එකතු කරපු පොත් ගෙදර තියනව නේද? තාම දාකි. ඒ පොතක් ගන්න කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? අනේ මට නම් තිබ්බා. පොර කාලේ හරි කොහොම හරි පොතක් ගන්න. ඊට පස්සේ හරි ජයග්‍රහණය. පොතක් හම්බුනා. ආනුමාරින් දෙකනල් පොත හම්බුනා වැඩ කෙරේ. ඕගොල්ලෝ නෙමෙයි ඉතින් ඕගොල්ලෝ අම්මෝ මේ සුපිරි ඉතින් ප්‍රඥාවන්තයෝ නේ මම නැහැ. එහෙම නැහැනේ. මම අඥානයි නේ නිසා මම ඉතින් අරකිට හම්බුන්නේ නැහැ පොතක් ෂෝක් හොඳ වැඩි ගගන්න. ඔගොල්ලෝ එහෙම දන පාවුල්ලෝ නෑ මං එහෙම සර් මම ඊට හම්බුන්නේ නැහැ හොඳ වැඩි ඉතින් පොතක් හම්බුන්නේ නැතේ වට හම්බුනා. ඕන්න සිල් ගන්න නිකන් කරන්නේ ඒත් එහෙම නෑ ඔගොල්ලෝ එහෙම නෑ මේක සිතන්නේ යන්නේ. ඔහුලයන් ඉතින් සීලය හරියට රැකලා සමාධිය වඩලා ප්‍රඥාව වඩලා සීල සමාධි ප්‍රඥාව වඩලා 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 දැන් නේ ගෝණි ගණන්නේ උගලගේ මට මොකුත් නෑ. මට ඇති සීලයක් නෑ සමාධියක් නෑ හැබැයි ප්‍රඥාව නෑ. ඒක නැති කරන්න බෑ කාටවත්. කාටවත් නැති කරන්න බෑ. ඔච්චර. ඒගොල්ලෝ කියන අඥානය අතරේ මේ ප්‍රඥාව හිතලා දෙන්න. එතකොට මම වගේ නිදහසේ ඒක කරන හැටි තමයි මේ කියලා දෙන්නේ. නැතුව මම මේ මහා ලෝක වීරකමක් කළා නිකන් ලෝකියෙක් වෙලා මේ ලයිව් වැඩසටහන් වලට ඇවිල්ලා මේ ලෝකුකම් කියලා මේ මේකට ආවද නැමෙ. මේ සසරෙන් එතර වෙන්න පුළුවන්. මේ හැමෝටම මේක කරගන්න අයිතියක් තියෙනවා. මේ ජීවිතේදී බැරි වුණත් මේ 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 කර්ම සත්‍ය මේ ධර්මයේ අහලා තිබුදී ඕගලන්ට මේක උපකාර වෙනවා උගලන්ට ඊළඟට උගලන්ට ඇත්තටම සුගතියේ ඊළඟට අනිවාර්යෙන් සුගතිය උපදින්නත් උගලන්ට මේක උපකාර වෙනවා. මොකද ඔයගොල්ලෝ හැම මොහොතෙම මේ සිද්ද දක්මින් ඉන්නවනะ. ඒ කියන්නේ උගලන්ට ඊළඟ ජීවිතේදීත් මේක තවත් ප්‍රගුණ කරන්න සුදුසු තැනකට උපතක් කරා යන්න පුළුවන්. ඇයි මේ මොහොතේ ඔයගොල්ලෝ අන්නර සතර අපායට වැටෙන්න සකස් වෙන හැම සිතකින්ම අයින් වෙන නිසා වර්තමානයේ දුක. ප්‍රඥාව ප්‍රබල නම් මේ ජීවිතේදීම වෙනවා. එහෙම නැති වුණොත් ඔයගලන්ට මේ ලැබුණු මේ හැකියාව ප්‍රඥාව දිනු වෙන්න ඊළඟට අන්න ඉස්සරහට ගෙන යන්න පුළුවන්. ඉතින් අර කුණු ගොඩවල් අරන් යනවට වඩා අර තිම්පව කියන මේ කරන් යන්නේ හොඳයි. Thank you.
ඔගොල්ලන්ගේ අතේ තමයි කෙරුවාව තියෙන්නේ. නිවන් දකින්න පුළුවන්ද බැරිද මේ ජීවිතේම? යම් පාමණකට හරි නිවෙන්න පුළුවන් කියලා ඔගොල්ලන් තේරෙනවද? කිසි විදියක් මේ මේ කියන දේ අරෙන්න මම මේ කියන පරාසය තුල විතරක් ඉඳගෙන උගලන්ට උගලන්ගේ හිත මෙහෙවුවොතින් උගලන්ගේ ප්‍රඥාව අවදි කරගත්තොතින් උගලන්ට බැරි වෙන්නේ නැහැ මේක. මොකද මම කියන දෙයට වඩා දෙයක් උගලන් ඇතුලේ උගලන්ට අවබෝධ වෙන්න පටන් ගන්නවා. මම දැන් කියන්නේ මාර්ගෙ විතරයිනේ. මේකේ ගියාම ලැබෙන ප්‍රතිලාභ තියෙන්නේ උගලන්ගේ ළඟනේ. ඒ ප්‍රතිලාභ තුලින් උගලන්ට තේරෙනවා නිවන කියන්නේ මේ තරම් උතුම් දෙයක්. දැන් මම කියන වචන වලින් තේරෙන්නේ නැහැ නේද? ඒක අදහසක් විතරයිනේ. සුද්ධමය ඥාන. ඒතර ඥානයක් තියෙනවා. ආ මම මේක කරන්න ඕන මේක මෙහිමයි නේ අනුකූල චර සුන්දරද කියලා එහෙම එන්න පුළුවන්. ඒකත් ඥානයක්. මේක ඇසීමේ. ඊගාට අනේ චින්තාමය ඥානය. චින්තාමය ඥානය කියන්නේ අර ඇසූ දේ කොහොමද කරන්නේ කියලා තමුගේ අතුලාන්තේ ඒක සකස් කරගන්න විදියක් තියෙනවා. මෙහෙවන විදියද මේ කියන්නේ මෙහෙම කරන්න කියලා නේ කියලා.